ලක් දෙරණ පුවතකට එහා ගිය රටගෙන කැකුමක් මම අසේල සම්පත් ආපන ශාලාමියන්ගේ සංගමයේ සභාපති අපි අද වෛද්‍ය වෘත්තීන් හා අනිකුත් සිවිල් සංවිධාන සමග ඉන්දියන් තානාපති කාර්යාලයට ආවේ මහින්ද අමරවීර ඇමතිවරයා විසින් කරන ලද ප්‍රකාශය සම්බන්ධව ඉන්දියන් තානාපති කාර්යාලයෙන් ඒ සම්බන්ධ විමසීමක් කරන්න ඉන්දියන් තානාපති කාර්යාලය කියන්නේ ඉන්දියාව කියන අපේ ලොකු අයියන්දි එයාලා තමයි අපේ දුකට සැපට හැමගෙන පීඩන ඉන්නේ. ඒතර පහුගිය කාලේ අපිට ඉන්ධන ටික දුන්නා, බෙහෙත් ටික දුන්නා, ඒ වගේම හාල් ටික අවශ්‍ය සියලු දේවල් ටික දෙන ඉන්දියාව. එතකොට මහින්ද අමරවීර ඇමතිවරයාගේ මොලේ කොලොප්පන් වෙලා එයා මේ සුරංගනා කතා කියලා මේ කරන්නේ මේ ජාත්‍යන්තර මේ අපේ උදව්පකාර රටවල් වල කරන ලොකු බලපෑමක් මේ කරන්නේ. ඒ නිසා අපි මහින්ද අමරවීර ඇමතිවරයාට බුද්ධ ගයාවට චනබෙර තට්ටක් උදාගෙන තමයි මේ ආවේ දැන්. හරිද? මේගොල්ලෝ මේ දකුණ දකුණ මයික් එක ගාවට ගිහිල්ලා මේ හැම ආණ්ඩුවක් ඇමතිකම් දරගෙන කරපු මකුලක් නැතුව මේගොල්ලෝ මේ ජනප්‍රියන වචන ප්‍රකාශ කරන් පස්සේ ඒක පීඩාවට පත් වෙන මෙතන සමාජ ජනතාව. හරි? ඒතොර ආණේක හාල් වල විස තියෙනම් ඒ ආණේක හාල් අපේ ආපන ශාලා හරහත් අපි නල්වි කරලා තියෙනවා. මිනිස්සු අය අපිට දෙත් දෙවල් දිනනවා. හරි? ඒ නිසා මහින්ද අමරවීර ඇමතිවරයාට අපි ඉන්දියාවට යන්න බැරි තත්ත්වයක් උදා කරනවා. ඊළඟ අපි යනවා චීන එම්බසියට, ඊළඟ මියන්මාරයට, පාකිස්තාන මේ එම්බසිය වලට ගිහිල්ලා අපි ලියුම් බාර දෙනවා. ඔයාලා ඇව්ව හාල් විසද නැද්ද මෙන්න මේ ඇමතියා කියන කතාව ඇත්තද නැද්ද කියන එක. ඒ නිසා අපි මහින්ද අමරවීර ඇමතිවරයාට කියනවා නත්තල් සීයා වගේ එකපාරට කියන රට කොචු කන්නලු. අනිත් පැත්තේ කියනවා මේ විස හාල් තිනවලු. ඊයේ කියන යූරියා කොට්ටල් පැල 10000 දෙනවලු. ඒදා ජනාධිපත්‍ය මාට කියනවා ඔය අප්පුවාම තමයි ජපාන ආණ්ඩුවක් කෑවේ ඇල පින් ඇමතියෝ ටික. ඒලා ජනාධිපතිතුමනි ප්‍රතිමාන මේ ටිකාල මේ ආණ්ඩුව රණයන්න ඕන නම් මේ පින් ඇමතිල වහාමි බත් කළා දාන්න. එහෙම නැත්නම් මුල් කඩේ ප්ලාස්ටර් ගන්න. හරිද? මේගොල්ලෝ කියන මයික් ඉස්සරහ ගිහිල්ලා නොදන්න මගුල් කතා නොකර දන්න දෙවිදක් කරන්න කියන එක. ඒ නිසා එයාගේ ගෙවත්තේ තියෙන එළෝ ටික පෙන්නලා එයාට අමුවෙන් කන්න පුළුවන්. හැබැයි එයා මේ ගෙවත්තේ වගා කරනවා වගේ ලංකාවේ වගා කරා නම් අද ලංකාවේ මේ ප්‍රශ්න නැහැ. අද ලක්ෂ 63කට ආහාර නැහැ. හරි, ගෙවල් 10න් 8කට අද කන්න නැහැ. මේ ප්‍රශ්න උදා වෙලා තියෙන මේ ඇමතිවරු ඉඳා. ඒ නිසා අපි කියන අලුතෙන් උපන්න සභාවකට, විත්තර සභාවකට, විමල් විරුවන්සල, දඩ සලාප්පරිමල මේකෝ නැවත ඉදිරිච්ච කට්ටියද? මේක අලුතින් උපද කට්ටියද? මෙයාලත් මේ කැමරට හවුල්. ඒ නිසා මේ අප්පුවාමිලා gedara yeme kale උදා වෙලා තිබෙනවා. ඒ නිසා මැති ඇමතිතුන්ගේ ප්‍රකාශ වලට මේ ප්‍රකාශ ජනතාවට අහිත කරනම් ඒවට විරුද්ධව සිවිල් බලය කොණ්ඩගලා gedara yeme කාර්යභාරය කරන්න නිසා ඇමති මල්ල ගිවත් කිරීමේ කාර්යභාරය සහ මග දෙපස ඒකෝ ජනතා ප්‍රතිචාර අන්න එක්කම හම්බෙලා ඌවේ කාමර සම්පත්ත ඉතුරු අප්පුවාමලට බඩු හම්බෙනවා. ඒ නිසා බල කටවල් පරිසම් කරගෙන ඉන්න විදියට අමිතකම ඉඳහල්ලා මේ ටික කාලෙකින් මෙලා මතක් කරනවා. ලක් දෙරණ පුවතකට එහා ගිය රටගෙන කැකුමක් උණුසුම් පුවත් දෙසරින් දැනගන්න ලක් දෙරණ අපිව subscribe කරන්න, වීඩියෝවට like කරන්න, comment කරන්න, share කරන්නත් අමතක කරන්න එපා.